ගිනි ගත් පිටියේ උපාසක කියලා හිටපු සිල්වත් මහත්මෙක් මේ ගමට ගෙහිල්ලා මේ පිණඩ පාතේ කාරය පිළිබඳ ගම් ගමට පුහුණුවක් ලබලද නොහොද ක් ශති මෙහෙම මේ කටයුතු ඉදිරියට කරගෙන යනකොට මේකට විරුද්ධෝ හිටිය කවුද කියන එක ඇහවාම අපි තිකක් මවිතයට පත්වෙනවා ඒකට විරුද්ධව හිටියේ අස්ගිරි විහාරයයි පෝ මල් විහාරයයි ඒ පොයි මල්ලු විහාර නායකයා ගණනායක කොබ්බෑකඩුවේ ගනේ බණ්ඩාර සාමනේර ඇය න දිපති ලේ පුදල පුදතලම දිසාපති පුද්තලම දිසාපති වෙලායිතරක් හිටියන් එෙමයි උඩුනුවර සතර හදේවාලේ බස්නායකකමත් දැරුවේ මේ පුද්ගලයක් දැන්කොඩ්ඩක් අපපටනනික පාට මතතියරට න දැම් බස්නනාක නළම ස්වාමන් න්සල ස්නක මතුර ර . Unlimited History Ape Jatika Katawa Abbe now that uh, තිරාමෙන් අනතුරුව අපේ අල්ෙ මිට ඩිස්ට්‍රී වැඩිසටහන සමඟ ඉතින් අපි අපේ පළවෙනි කොටසේ ඔබ දැන් මේ දෙවැනි කොටසේ ඉන්න අපිත්ක සම්බන්ධෙන්නේ අපි පළවැනි කොටසේ දිබුලාගල සෙල්ලිපිය පහුගේ දවස්සල මේ කියෝලලා පිළිබඳ විදධත් කමිටු ර්තාාව ඉදිරි පත් කකරා ඉතින් මහාචාරි රාජ්ශෝමදේවයන් ඒ පිළිබඳව දැක්වූ අදහස්හ ඒ ගැන ඔබට පළවෙනි කොටසේ අපි දිීර්ග විස්තරයක් කලා දිමුලාගල සෙල්ලිිය වගේ ලෝකි පුරා ශිරාලයකන සහබිලේකන පිළිබඳව. ඉතින් ඒ පිලිවදව දට දනගඩ පුළුවන් පලවෙනි කටස නැබීමෙන්. ඒමකොට සිෙද ව ර පනස් ප හි හටතුන බිද යයිකයි පනස් පහිතින හැතුන තන් පල් පට වි හතල හක්කො එක අපේ තියන සබන්ධ ව ම පශ . ඉල්ලා සිටිනෝ මේ එහෙමනම් අපි සදැන් ගිය සැරේ අපේ මේ අසරණ සරණ සරණංකර හාමුදුරු සහ උපසම්පදාව ලංකාවට පැමිණීම ඒ ඒ සංග සමාජය ගැන තමා ම්කිසි ආකාරයකයට කතා කර කන හිටිය අපිට ඒක අසරන්න රි බැුණ අසං කරන්න බැරිවුණනා ඉති අවසංකරන්න බැ අවසන් නොකරම සියීමටනේ ඉන්දවටින්න ඉතින් මේ අපි කතාය කරගෙන ආවේ සරණන් කරහා මුදුරු සැලක යුතු වැඩකොටසක් කරන්න පටන්ගත්තා ඒ කාලෙ වෙනකොට අපේ රටේ ශාසනය පුද්ධ ශාසනය ඉතාම දුරුවල තත්වයට පත්වල තිබුණා. අපි පහුගගේ සති සඳහන් කලා මතකයිමට මේ අර සත්කෝරලේ ධර්ම ප්‍රචාරය කිරීම සඳහා සරංකර හාමුදුරුව වැඩම කරපු වෙලාවේ උන්වහන්සේලා පින්ඩු සිංකාගියා පිණඩපාති ගයා පිඩපාති ගේයාම පින්ඩපාතේ ලබුන්නෑ ැබුුණනේ දන්න. ඔඕු හතුවයි පහත්කෝරලේ මිනිස්සු මෙහම පිින්්ඩපාතේ වඩින අයි කියලා මහා සංගරත්නය හෙම එකක් දැනගෙන හිටියන්නේස් අනේ හත්කෝරලේ කියන එකත් මොකක්ද කියලාට කියමුක ඔ සත්කෝරලේ එක දන්නති ඉන් ෞධවිලය හතරකෝරලය මෙ ඔක්කෝම මහනුවර රජධානය වටා තිබුණු ප්‍රදේශටික එතකට මහනුවර ප්‍රධාන මහනුවර කන්ද උඩරට පස් රට කියන හැඳින් නරි එතට කන්ද උඩරට පස් රටෙන් ආසන්නේම තියන කොටස තමයි හයක පැත්තගින් හතරෝරලය අනිත්තය සත්කෝරලේ ය කෝරල හතරක් ඇති කොර හත ර ගඩක්. පදේශ අයි ඉතින් ඒ පිඩුසි ගායනකොට ැන ප්‍රත්්‍යන්තය මේ නගරයේ ප්‍රත්්‍යන්තයේ පිුසිිදායනකුට උන්වහන්සේට ධනය පිටි පාත දාාන ලැබන නෑ අ සිත හටි ත් සහිත ො ය හරි වගේ ැන් අපිගත්තොත්ේ හතරකෝරල්ලේ පැත්ත ගත්තොත්ේ මොය තුම්පනේ. එඒ පැත්තෙන්ගේල්ලා ඔය රබුක්කන පැත්ත ඔය වෙල වට ඔක්කොම කඩුගන්නාව එමගෙල්ලම් මාව නැල්ල ටතේනේ කැන මහනුර රයදයටරිවා පරිවාර ප්‍රත්‍යන්තයවා ඇතින් සමාහර පැත්තෙන් ඒව ඔ භූමි භූමි බෙදීම කියනක කඩයිම් කියනක කාලෙන් කාලට වෙන ඩම් පො ම් ැලුත්ේ දැ කඩයිීමම දැන් ුද් ෙදපු කටඩයිම් ැම දන්තිය තර කාල කඩයිම් වෙන සඳහා කෙනෙක් ඒ වගෙන ැනගන්න කැමති නම් කෝල බෙදුවී කොහොමද මොන ප්‍රදශද යිත වුණනේ කියලා ඔය කඩයිම් පොත් කියලා මේව සංස්කරණය කරලා දැන් ප්‍රකාශයටත් පත් කරලා තියෙනවා ලක්වීදිය කියලා කඩයිම් පොතක්තියනවා ර එකෙඩින් පොත් ශ්‍රී ලංකාවේ ලංකාදීපේ කඩින් පොත් කියලා ව කඩයිම් පොතක්තිය එකකඩයිම් පොත් කල කියනන්නේ ඒ ප්‍රදේශ වෙන්කරන සීමවල් සහ ඒ ඒ ඒ කෝර්ල පත්තුවලට අයිති ගම්වල නංඒ ප්‍රදේශ මොනාද කියලා විස්තර කරන මේ ක්‍රතියක් කඩයිම් පොත් කෙල කියන්නේක ඒවා ඉතින් බොහෝ වෙලාවට මහනෝරයුගේ රචනාවච්ච ලේකනත්තියනවා ඉට කලින් දමදිනියුගේ වගේ රචනාවවිච්ච ලේ නත්තියනවා හැබයි එහම චනාවෙන්ට ඇත්තේ සැහෙන කාලයක් තිස්සේ අපේ රටේ පවත්වාගෙන සම්ප්‍රදායක් තමයි එවද ග්‍රන්ථරූඩ වෙන්ඩ ඇත්තේ. ස කායහරි තොරතුර දැන ගැනීමේ පිපාස නිමන්මං හත්කෝරලේ කියන්නක් මොනවාද කියලා ඉහල දොළොස් පත්වහා පහ දොස් පත්තු ව කියෙ කොටස් දෙේකට බෙදිලා. එක තිරංග දාහය කෝරලේ වෑවුඩ කෝරලේ මාදුරු කොරලේ දෙගල් බොඩ කෝරලේ දැන් ව පවිච්චවෙෙන් නැතු ඇැති පවිච්චෙන්න්න හල දොස් පත්තුවට කටුගම් පොලකෝරලේ දෙව මද කෝරලේ මාගල් කෝරලේ තමයි ඇවිල් යෙන්නේෙ දැන් ඒවට වෙන නං ඇති. ඔ කෝරල ක්‍රමය අවසානයේදී අර දේශී ආදායම්. ඩියරෝ මහත්තුර ට දිස්ත්‍රික් ආදායම් නිලධාරි ඒකාලේ තමයි ඕ අවසානයේ කෝර්ල පත්තු පාවිච්චි වනේඒ දැඟම පාච්චයෙන් නෑ වෙනස්විදිකට බැදලතියෙන්නේ දැඟ මේ හත්කෝර්ලේ කට්ය දනං හිටියන මේ පින්න පාත භික්ෂන් වන්සරට දන්දන් ඩෝනික දැන හිටිය නැති දන්ටන චර දුරකාතාවගේ රරතාවගේ හිති කොහොමහරි අපිට මතකයි අර ගිනිගත් පිටිය උපාසක කියලා හිටපු සිල්ලුවත් මහත්මෙක් මේ ගමට ගිහිල්ල මේ පි්ඩ පාතයේ කාරය පිළිබඳ ගම් ගමට පුහුණුවක් ලබලද නොහොද ක්ශතිබ හද අදවචචන වලින්න ඉතිං මේ කාරණාවලින් අපට පේන දේ තමයි මේ කාලෙ ශාසන ඉතිහාසය ගැන ඉගෙන දන්ඩ කෙනෙක් උනන්දයෙනව නම් මේ අපේ රටේ ඉතිබිච්චයේ ශාසනයැ බෞද්ධ ප්‍රතිපත්. ඉතිත් එක් ඒ බෞද්ධ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම හාක පවත්වාගෙන යෑම මුළුමනින්ම භාරවහිටපු මහා සංගරත්නය සහ පන්සලට අත්වෙච්ච ඉරණම තමයි මේකින් අපට පැහැදිලි කරන්නේයකැන රටේ අපි කිව බෞද්ධ රටක් එම කියලාි කිවවට පිඩපාත වඩින ස්වාමින්න් වහන්සේකු කෙනෙකුගේ පිඩපාතවරතය සහ පිඩපාතය පිළිගැන්වීම හජනයයා දැනගෙන හිටේ නැහැයි කියන්න ඉතාම දීර්ක කාලයක් තිස්සේ ඒ ක්‍රියාපිල්ලිවෙේ අතුරු දහවල තිබුණා අපි ගේ සතය තර මුංකොට ඉරාල ලියපු කවියක් අපි කිව්වා මේ ස්වාමින් වහන්සේලා පිඟංවල දානයවලදුවේ ඒත් ඒ පන්සලට ඇවිල්ල ඒ දාය දායිකාව පිළිය කල දී පුදාානය තමයි පිඟංවල වැලදුවේ කියල ඉතින් ඒතත්වටක පරිවහම වෙන්න පුළුවන් ඒතන අප මේක සදාචාරවාදී අදහසක් නෙමේ මේකයන්න අපි දන්නවා මේ කාල වෙනකොට ලන්දේසි බලය ප්‍රශලිත වෙල තිබුණ ඊටකලින් පෘතුගීසිංහ වෙල්ල හිටිය ඉතින් ඒ ලන්දේසි පෘතුගීසි සංස්කෘතියත් ඔවුන් මෙහි ජීවත්වෙනට ඔන්ගේ නොයකුද්දේවල් අපේ සමාජය තුළ පැතිරල යනවා එ භාෂාව වචනවා වචන පැතිරල යනවා එතකොට ඇදුුන් ආ ඉත්තන් අපේ තුයි දකුණු පලාාතේ නොන මහතුරු බොස්තොරොක්ක කිමෝනාහම ඇඳද ඉතින් ඒඇන්නේ එහෙම ඒක තමයි ඒ විසරණය වී ම සංස්කෘතිය සංස්කෘතිය බෙදාහදා ගැනීම සංස්කෘතිනික හොළගක් වගේ දෙයක් නෙහ අප එහෙම මේ කොටු ගහල්ලා වැටවල් බැඳලා මේ සංස්කෘතික ආරක්ෂණ මණ්ඩලයක් පත් කලා එම සංස්කෘතින් පාලනය සන්නක වන්න සංස්කෘතික යන මනිස්සු ජීවත්වන ක්‍රමේ එතකට උදහරණ කරට අපි නිතරම කියන උදාහරණය කුත්තිව මෙවාමේ වැරසටහනට ආදාලායි තිහස සංස්කෘතිය එකට යන්නේ තැන්ි පුංචි කා ස්කලයන කාලේ අපිො ඉන්දිය පප පහමකයි උදදි ස්කොතියන්න්නකාලන්නේ හ දැ කන්න රට උදේට අපප කන්න ආසයිස ම තැ නිස්ස හ නිස්සර තිබන අප ගමේ තාප පුලස්සන තැන් තිබන අවදේට අපපගන්න ගදර ඇ දග ප දැන් උදේට අපපකට බෑ ගොද අපි කෝච්චට න්ඩෝන බස්සෙට අන්ඩෝන අයකාරි බවල තායත්ක්කද අපද පල්ල හට අඩපන් කියර ඩපන් කඩපන් කටඩ බෑන දැන් ඩපන් කඩ බැරහිීම අපි ජීවිතය දැන්ංකීර්ණය ලක ගමකනන් යන්තමින් කරගන්න පුළුවන්. නමුත් නගරි කරන්න බෑනි දැන් අපේ හුඟාක් මහත්තුරු අපි වුණත් අපි කියනවානේ හයට කලින් පාරට වානෙදදාගත්තවොති අඩපුළුවන්. හාය පැෙන්නොත්තම් බෑක කිය ඉතින්ි හය පැනොත් බෑයි කියනයිට පුලන්ද අප කකායිද අපප කකායින්ට එහම කරන්න බෑන පට ද ර. ඒඒ ජීවන ශෛලියටනි සස්කෘතිය කියල කියන්නේ ඇවතුම් පැවතුම් ආහර ඒම මේ හපන අපිට අපේ ජීවිත කාල ඇතුළේ වෙනස්ච්ච දැ න තක්කන්න අපි රෑට ම ඒවා ආහරයට ගන්නේ. ඒ නිනවක් පොඩක් කරයමෙන් රෑටිට අරංගල ඉ මීට අවරුදු පනාකට විතර කලින් රෑගල ගෙන හටනුව නිදගන නම ගෑන මධ්‍යම රත්ත්‍රය වගේ හරු පණන්නන්නේ ම මට හන දව දව ැහෙමක් නෑ හරු පැවිජ අතර පිනවා සි අතරයෙන් පනවා බැල්ලු බැල තැ ඇත්තන් හොරු න්න තිහහිසගේ ප්‍රශ්නන ඉති ඔයගේ එක තමයි සංස්කෘතිය ගැන ඒවගේ දෙයක්. ඉතින් අපි මේක කිව්ඒ. මහනුවර යුගය කියලි ස පොදේ සලකන කාලේ. කන විදේශ ක්‍රමණ කියන විදේශක ක්‍රමණකෙන වචනත් සැර වැඩදි දෙ කියළ හරිරද නෑ නමුත් ඒ ගොල්ල ගුල්න් වෙළඳා ේක්ෂාවන් ්්‍ර ාප්ති කර ගඩ මේ රට කඩාවේදිලා. රටේ දේශපාලනයක් එක්ක ගණු දෙනු කරපු ආකාරය සහ ඔුන්ගේ පැමිණීම සටන් ව්‍යාපාර අරෝමය නොයකුද්දේවල් මේක සමස්යයක් වශයෙන් එ රට ඇතුළට ගිල්ල බැලුහොතුන් ඉන්දිය සාගරයේ ඇතිවෙච්ච ප්‍රවණතාවක් න ඉන්දිය සාගරයේ ප්‍රවණතාව ඇතිවන්න යුරපය ඇව ප්‍රවණතාවක් නිසා එතුට බැලුහාම අ මෙ ලෝකෙම නික එකයායක් වගේ වටක් නිදනදසක්න මාගම සකරවේ ගේ තනි අය කියනි අයක් කියලා ති ඉතින් අපි දැනගණ්ඩ ඕන දේ තමයි මේ මේ ඉතිහාස පාඩංගලිින් අපි ජීවත්වෙෙන්නේ මේ උම විශ්ව සමාජක්තික ඒ විශ්ව සමාජය තුළ තමයි අප සංස්කෘති කාණන්න්‍ය තම රැ ගැනීම සඳාපිටයුතු කරන්නේ එකන අපේ භාවය කලකෙන අපි අපේ පරිසරයට අපේ උෂ්නත්වයට මේ නිවර්තන කලාාපිය දේශගුණයට ට තියෙන වීවර්ග අපට තියෙන ගස් කොළංගොලට කුරුල්ලන්ට අපි අනවර්තනය වීම සහ ය අනවර්තනය මගින් අනවර්නය කියෙනන වචන ලක වැඩි අපි මේ වගේ මාධ්‍යක කියෙනකොට මෙ හැඩ ගැහිච්ච හැටි ඒවට හැඩ ගැහිච් හැටි ඒ හඩගැහිීමමත් එක්ක ඇතිවන වචන හුවමාරුකං ඒ හැම එකක්මනි සංස්කෘතය කල කියන ඉති මේ සරණංකර ස්වාමින්න් වහන්සේගේ කාලේ ගංවල මනිස්සු පින්ඩු සිංායන ස්වාමි ව හසල දැකලනෑ කියලා කියන්නේ හරි පෘතුගීසි ක්දස් පන්සි පහි පැමිණීම ඉඳලා හෝ ඊටත් ටික කාලෙකට කලින් ඉඳලා මේ ඉන්දීසාගරයේ ඇතිවන මේ සංස්කෘතික සංසාධය මාර්ගෙන් අර දූපතක් වෙච්චා අප රටේ අභ්‍යන්තරයට ඇති වෙච ඇතිකරපු බලපෑම හැ මේක අනුරාධපුර යුගයේ ගත කියෙන අපි කියනවේ ඈත කාලෙ දත්තත් ඒ ඒ දේවල් අපේ රට තුළට ආවා. ෙමක්රන ට අපට හබේන ඉන්දාව නායනය කරපු පබලු ෆ නිස්ානයෙන් අර්ගෙනපු ලැපිස්ලා ජූලික කියන ගල් වර්ගගේ හම්බේෙනවා මේකේ බාන්්ඩ රටඇතුළට නවාගෙන බණ්ඩත්ක අදහසුත්්‍යයනවා මනිස මිනි සුත්තේ අදහසුත්යවානේ කොට ඒ යවන කියන වචනය අපේ මේ පණ්ු කාබ රජතුමා කාල දලම යවන කියන වචනන්නේ මහවාන්සේ ඇතුළට විල්ල තියවාන මහහාන්සේ රචා ක ්‍ර ස් වර්ශයෙන් පස්සෙන් සතවර්ශාව හැබැව නො ඒේ වෙන කොටත් පණඩුකාබේ රජත්තුමාගේ කාලේ යවනයින් මේ රටේ හිටිය යවන කියන වචන එන්නේ යෝනියන් කියන වච වචන එකන ග්‍රීක් මැසි ෝනියානුවන් ඉති ඒ ඒ ඒ අය මේ ආවාගේයානයෙකු අපි දන්න බාති කාබය රජුරුවන්ගේ කාල අර අනි අස් පලොක මුස් කියන ජාමයරුම මග්‍රීක ජතිකයාවිල්ලා රෝමාණු ජාතිකය විල්ල ඒ වෙේච දේවල් ඉති හෙම බැලුහම අපි මේකින් තේරුම් ගන්න න දෙයක්ත්තමයි ඒ බුදුදහම බුද්ධ ශාසනය එක එක පවත්වාගෙන දර්ශනයනෙ මේ බදුරාන් වහන්සේගේ දර්ශනය එහෙම වෙනස් වෙන්න එක අකාලිකයි නමුත්ඒ අප සම්බෞද්ධ සංස්කෘතිය කියෙන එක සවීීමට ලක් වුණ අපි කැමැතු වුණ කකමැති වුණ එක පැත්තකින් යුරෝපිය ජාතිකයෝ ඇවිල්ල කරපු වැඩ අනිත් පැත්තෙන් නායකරවන්සේ පාලන ාර ගැනීම ඒතර පැත්තෙන් ගොන්සල්වේස් පියතුමා ඇඉල්ල ධර්ම ප්‍රචාරය කිරීම මේවා ඇතුළෙ තමයි මේ බුද්ධ සංස්කෘතියට බෞද්ධ සංස්කෘතියට මේ අපේ රටේ බෞද්ධ සංස්කෘතියට පවතින සිද්ධ වනේති නොයකුතුත් අභියෝග තිබුණා ඉතින් අර ඒ අියෝග දැන් ශක්තිමත් දෙයක් නම් ප්‍රතිශක්තියක් තියෙනවා නං උරාගණ්ඩේව නොනැසි තියනවා ඒකාල වෙනටේ ප්‍රතිශක්තියත් දුර්ගල වුණා ප්‍රතිත්තය දුරලු ඇති නිසා මක දදුනේ අනි හැම දෙයක්ම ඇවිල්ල ආක්‍රමය කරලා මේක ඇතුළටකාවතින්න පටන් ගත යිති අපි කීපවරක් කීපවරක් තේරවාදී බුදු දහම තියෙන සියමය තායිලන්තයගේ ප්‍රදේශවලින් අපට මේක අරගෙනෙන්න්න සිද්ධ වුණනා. රගෙන ඇල්ල ස්ථල් ඒත් සමහරවෙලා එක තිබුණ ඇදැ දෙවනිීමල ධරම සූර ඇතුමාගේි කාල ගෙනාව උපසම්පදාව තම ටිකකාලයයි තිබුණනේ මොක දෙහෙම ගෙනල්ල ප්‍රතිස්ථාපනය කරන්න බැරි තරමට වෙන සම්ප්‍රදායන්ට මෙම නතු වෙලා තිබුණා. පැවැත්ම සඳහා. ඉතින් ඔයවාගේ පසුබිමක තමයි මේ සරණංකර ස්වාමීන් වහන්සේ මේක උඩුගම්බලා පිනීමක් කැටියටයි අපට පේන්නේ.රි අපි ගේපාර වැඩසටහන නතර කරන තැනද අපිට මට මතකයි අපි මතක් කළා මේ සරණං කරහා මුදුරු මෙහෙම මේ කටයුතු ඉදිරියට කරගෙන යනකොට මේකට විරුද්ධෝ හිටිය කවුද කියන එක ඇහුවාම අපි තිකක් මවිතයට පත්වෙනවා ඒකට විරුද්ධව හිටිය අස්ගිරි විහාරයයි පෝ මල් විහාරයයි ලො තරඒ ඒ පන්සල් දෙකේ හිටපු අර පවතින සම්ප්‍රදායට අනුගතරච භික්‍ෂන් වහන්සෙල්ලා හිතියන අපි දක්කන අර මේ පුත්තල මේ දිසාපතිවලා හිටියන් ගනින් වවාහසක පොෝය මළු විහාහරන උන්නන් සබදන ද හි හිති ඒ අපි මතක් කරම තවටකින් උන්වහන්සේ ගැනත් ඇති මේ දැමත ප්‍රනයක්ක් වු දිට මේක විනිවිධ පේ වා දැමකද වෙන්න කියේල. සරංගරහ ස්වාමීන් වහන්සේට හිටියා මේ අර්මන් කිවන ඇර සිටිනාාමල්ලුවේ හා හාමුදුරෝ යකටටියන්යක් හිටිය හරිදි ඒ ඇත්තකතම ය ඉලිපැංගම හාමුදුරුව කදිර ගොඩ හාමුදුරු හාමුදුරු සිල්ලව අත්තැන කෙලා ට සිල්ලත්තැන කෙ කිවේ ඉගන ඒයි උප සම්බධාව පත්වල ට න සම්බධර පත්වෙලා නෑ සිල්වත් අතන කෙගෙනන එක. එතකොට මේ දැන් අර සාමනේර කියල කිවත් ඒකාලේ සමහරය පපස සම්බදාවවෙලා හිටියත් සාමනේර කෙලකිෙවා නැබේ සරණ කරහමුතුර උප සම්බඳවෙල හිටියේ එතකොට දැේ උන්හස උප සම්පදවාවන රූපාල හමුද මුතුර උප සම්බදාව ගෙන ජෙන පස්සේ තට මු ීමටනකට උුන්න උප සම්බදාවල ටන සාමන හිට සාන රට නගේ රජ්ජුරෝම හැදුනෙත් සාමනේර සම්මන් කර යටතන පන්සල ඇේ එතකොට සරණං කරහා මුදුරු ස්වතන්ත්‍රව. තමයි මේ වැඩෙක් කළේැන බිඳවැටනු සම්ප්‍රදාය නැවත ස්ථාපනය කිරීම කරංග සිදනේ තනිවම මොකද හේතුව අ පවතින දුසිල් සම්ප්‍රදායට අනුගතවෙච්ච අය තමයි අස්කිරි විහාරය සහ පොය මල්ු විහාර ඒ වෙනකට හිටිය. ම මක්කන අපේ රගට සුමන සසාරහාහන්තුර න්ඩලි සය දන්න ගහම දැඩිව රුද්දුන්නේ ධර්ම පාලතුමාන වාර්තා සිංල බෞද්ධ පත්පත දිගින්දිිට උන්හස පාරුන්න අරදන්න ඒ ඒවාගේ දේවල්තිය න යිතින් දැන් අපි බලන්ඩෝන දැ අපි න්නවා අපේ රටේත බෞද්ධ සම්ප්‍රදායේ ඇතාම ප්‍රබල මංගරුතර මහනායක ස්වාමීන් වහන්සේලා. වැඩන්න අතිි පූජනය ලෙස පිසලකන්නේ අස්කිරී විහාරය සහ මල්වල විහාරය එතකට කිය ට ඒවකට අපි මේ කියන ඉතිහාසේ හාස කවුරුහරි මේ කෑල්ල කලලා මෙන්න හහා හහාුරුන්ට දොස්ක නායගලම කියන්නට ලස් කිවත් අපට කිසි ප්‍රශ අපි කියන්නේ මේ මේ සංස්ථා කොහොමද වර්ධනය වනේ පරිනාමය වනේ අපේ පරිනාමය දැනගන්න ඕන කොහමද වුණේ කියනෙක ඉතින් සරණංකර ස්වාමීන් වහන්සේ. මේ එට උදව් කලේන ඇස්කිරි විහාරයි පෝයමල් විහාරයි එකට හේතුවකුත්තිබුණා හමේ එහම ඒගුල්ල එක ගනංගත්ත නෑ වගේ කිය සරංකර හාමුදුරුව සහරයේ සරංකර හාමුදුරු ගාවන්න සෙල්ලුවත් පිරිස සමරට ලිපැංගම හාමුරුව සිත්‍ය මල්ල හාමුදුරුවු නියෝජනය කරන කණ්ඩාමින්නේ ඒගොල්ල මේ ගොල්ග ගනන්ගත්ත නෑ ඉරිත් ප්‍රධාන පස්සිතන ඒගොලට වැන්දනෑ මේ සිල්ලුවත්තායිද? ඕයමල් විහාාරෙන් ඉන්න තරන්වහන්සේලටයි ඇස මේ අස්ගිරි විහාරයායටයිවැන්දිනෑ කනවැැදිනෑ ගැන්නේ ප්‍රතික්ෂප කරාගෙන දැනගරන කිල්ල දක්න සලිකිල්ල දක්වුනෑ කෙනෙ ඉළඟට ඒ පංසල් ෝඩිකල ධානවලදී ඉත්න ඕයමල් විහාරෙන්වත් අස්ිරි විහාරයෙන්වත්ය සරං කරහාමුදුරුව සහ උන්වහන්සේගේ ගෝල බාල පිරිස ධානවලඳීමත් ප්‍රතික්ෂේප කරයි පන්සල් වල. යොහම තිෙනනකොට හැබයි මෙතැන පොඩි සරංගරහමතුරට අආවාශය අත්ති බුණා. අවාසයමකක්ද අර නුවන් මතක් කර වගේ අි මීට කලනුත් කිව්වා පොයමල්ු විහර හිට තා ප්‍රබල කෙනෙක් ඔහු තමයි ගන ගණනායක කියල ගැන නි හාමුදුරුවන්ට නායකයි. පොයමල් වි හරි නායකයා ගණනායක කොබබෑකඩුවේ ගනේ බන්ඩාර සාමනේර. ඇ දසාපති පුදතල පුදතලම දිසාපති පුදතලම දිසාපති වෙලායිඉතරක් හිටියන්ෙමේ උඩුනුවර සතර හදේවාලේ බස්නායක හමත් දැරුවේ මේ පුද්ගලයා දැන්කොඩ්ඩක් අපපටනික එක පට ම තේරටු දැම් බස්නාක ලළම ස්වාමන් න්සල බස්නක මතුරන්න එතකොට දැන්ට ගණනායක කොබ්බෑ කඩුවේ ගයින ගනේ බණ්ඩාර සාමනේර කියයන කෙනා පුද්තලම සාපතිතන රත් වැඩ බලනවා වැඩබලනන මේ රාජකරය කරනවා උඩනුවර දේවාල වල බස්නායග නලම තන තුරත් දරනවා මේ දෙක නිසා රජරෝත්තෙක් මේ නරේදසිං රජරුවන මේ කලින් නරේන්දසි රජරතේ හරි සමප සම්බන්ධතවත්බ නම ඉහල නිලධරෙක්න පයමල් හ වැ හිටියට. අපි කලින් කිවන නරැන්සිං රජුුවන්ගේ මවුලි මංගල්ල දේ ලේනවාර්තායම කරත් මේ ගනිින් වහන්සේ කියලා ඔව ඔව මේඒතිෙන් කොහමහරේ මේ මෙම තත්ත්වයක් තිබුණා ඉතින් මේ ඒ ආරාජගේය සම්බන්ධතාව මේ අකවද කොබ්බැ ඩුවේ ගැනේ බ්ඩාර සාමනයයට පවිච්චි කර එක විදික අයිුතු ආකාරයට මොකක්ද අයිතු ආකාරේ නරේන්ද්‍රසිං රජතුමාට පැමණිලිකරා රජතුමනි මේගොල්ලු අපට වඳින්න්නෙත් නෑ මේගොල්ලු අපෙන් ධනවල දන්නෙත් නෑ මේක ඉදිරියට මහලොකු ප්‍රශ්ණයක් ඇතිවෙනවා. මෙහෙබනි අර ඒ වගේ අයට පුළුවන් ගකිල්ල දශ පලක්ඥන්ගේ ඔලුුව කුරුවල් කල එකකවගේඩ අරක ගේෙන්ඩෝන පල ගෙන් කියට පුළන්ඒ වැඩේම කලා මේ ගනේ බණ්ඩාර සාමනයරත් ඉතිං මේ ඇත්වශම කිව රජුරට කේලා කිව දයව තරෙන ාාවෙන් කිව තම කියට ති රජුරට කිය කේල කිවා කේලන්කිව හම මේ දසික රජරු හරි කෙලි ලොල් දුරදිීක බලන්න ඇතික් මනින් කේන්තියන එක කනෙක්න හරි සෙල් සෙල්ලන් නිරුදුනේ මෙයා මොකද කරේ මේක හලා නඩුවක් හඩ ලැස්ති කරා මේ සරණ කරහා මුදුරුයි සිිල්ලුවත් පිරිසයි ඔක්කොම ගෙන්වා හඟුරන් කඇතර රජ සබා රජ මාලි වට එනල්ලා නඩුවහවා මොකද මේ කියන්නේම කියලා ඉට පහි පැමිණිලි පක්ෂයන්නේ මේ ගැන වඩාර පොයිමල් වි හාර සාමනර තැනන ඉදිං රජුරෝ මේ කහෙවෙල බොහන් උපහසාත්මකව හිනා වෙලා ඉතින් හිනාාවේ හර ක හමුදුරන්ට ගල මොනාද මේ කරන්නේ මගේ නික් චිත්‍රයක් මාව ගන්න පුළුවන් ෝදකර දැනත්වය සමහර පොඩි මුදුරුවෝයක් වැඩිකල් හැසරනෝට ලොකු හදුර මතක් කලා ඒකත් එහෙම ඉතින් රජයට පක්ෂපාති භික්‍ෂූන් වහන්සේ කනෙක් ඒ භික්ෂූන් වහන්සේලාට අපක්ෂපාති භික්‍ෂූන් වහන්සේලා සම්බන්ධෙන් රජ ඉදිරිය කරනකට මවාගණඩ පුලුව ම ගඩ පුලුවන් එහම කිවහමක් කහොමද වෙන්න කියෙලා ඉවාසේ නරේන්ද්‍රසිං රජතුවා මොකද කරේ දැඩුුවන්තුන්නා දඩුවන්ඳුන්න සරණන් කරහදුුවගේ පක්ෂයට අ සිල්ුවත් කට්ටේ සිල්ුවත් කට්ටයට කිව්වා ඕගොල්ලෝ අර අනිත්තාගෙන් වෙෙන්වෙල පේෙන්ට සුදු රෙදිකට කොල්ල බැඳගණඩන කියලා. හ මේ 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 නිද නීකට ුත්ක් කොඩ ම දුන් යයි ද ඔොු ැදගන්ඩ ඒනි උපහහාසාත්මක කරපු වැඩක් ඒ ඒඒ පැවිදි කට්ටයක් කියලා නිකන්න සිල්ලත් ඇන කිය කියට හරි එතට ඒගල්ලට ඔලුේ බැඳග්ඩ පටි අකතකොට ගුල්ලු සිල්ුවත් තැන අනිත් අයි සාම නේරලා උම කෙලා වෙන්කරගන්නඩ පුලුවන් කියෙලා නියම කර මේ පොය මල්ලු අටවාදීට කියෙලා හරි වදින්ට කියලා නියම කල්ලවරලා. මේ රජ්ජුරු ස සරණංකර සාමනේර ඇතුළු එ පිරිස පිටුහල් කරා. පිටුවල් කරයි කියලා ගැනේ මහනෝරින් පිටුවල් කරා හරි හිට පාස්සේ ස්වාමන් වහන්සේලා හඟුරම් ඇත පැත්තේ දමුණු මෑ කියලා ප්‍රදේශත්වය නොයි දමුණු මෑයි කැලෑවේ තමයි උන්හන්සේ කාලය ගත කරේ මට මතක්කනා අර මේ උන්හන්සේ මාගදී භාෂාව ඉගන ගන්්ඩ හ අර ලෝකගේ රාල යෝගේ රාලා හාමි හම්බෙන්න්ඩ ගල්ල එ එක වාසය කරලා අලගල්ල ගල්ලනේ ඉඳලා හිරේදාලා ඉන්න ලෙව්කෙරාලාම පන්සල ඇදඳ පුදාගන්න නවර අතරමගදින කොච්චර උත්සාහ කරන්ද ලාවතාරය කටපඩට පාඩන් කරගත්තේ ඉතින් එහෙම කරපු ස්වාමීන් වහන්සේගෙනෙකුට අර බලඩවෙේ කේලන් තෝලන් නිසා මේ බෙන අවුල් පාලකයන්ට ක කියේලන් යන්ඩගේ හම දේවල්ල ැන් සරංකරහාමුතුරු අර්කරගෙනාවේ මේ අර බිඳී වැටිල්ලාගේ පාසන ගොඩන්නගේ මේ උතුම් කාරය උතුම් කාරයයක්. පරම පවිත්‍ර චේතනාවෙන් උන්වහන්සේ කටයුතු කළ බව පේනවා කද උන්වහන්සේ නරේද්‍රසිංහ ජතුමාට කී පවරක් යෝජනා කළ උප සම්පදාව අපගේ සියමෙන් කියලා. කියෙලා උන්වහන්ස නරේද්‍රසිං රජතුමටකි්වා මහරජ මම ඕනෑම අභියෝගයක් ගණ්ඩමං කැමති මුූදුබත්ෙන්ට මංකැමති මේකට දෙඩ පහසුකන් සාහසා. රෙදරසිංහ රජ්ජුරුප් එක ගනන්ගත්වනෑ සත පහකටවත් බෝද අනිත්කට්ටයගන්ඩ ඇති ඔය ඕන්නන්න ඉන්න වි කිය ඉන්න විදියටටම මහම ප්‍රශ්නැති වෙන වැඩ දැඉී ඔය ලංඟලග න්න ලොු නිලධරී ඇමතිවරුන්ට කියන්න ෙම මයි අරයගාව ගන්්ඩපා එයාට දුන්නොත් මේ ප්‍රශ්නයක්වවා එහවා තියන කාල් හැම කාලෙම තිබුණා රටවල් බිඳවැටුනේ ඔන්නවාගේ දේවල් තිබි්ච නිසා අපි ලන්නන හෙමදේවල් නැති රටක් කොහම දේ පාලන් දෙමයි කියල එව නැති වෙන්න ලයිකනු හිටෝයික එවනැති වෙන්න සමාජ ප්‍රතිශංශෝධනයක් අවෂ සමාජ ප්‍රතිසංශෝධනයක් කල තම ඒ ප්‍රතිස්ථාපනය කරන්න ඉති කොහමහරි හොය ගන බන්ඩාර කොබබකඩේ ගැන බන්ඩාර සාමනය රචුරට කේලාන් කියෙල සරංකරහාමුදුරුවන් පැත් කකර දෙම ඉතින්වන් මේක කියගෙන යනකොට සරංකරහාමුදුරෝගයන් අපි ගිය වැඩටහනනිදි ටික් මත බේධාත්මක දෙයක් කිව්වා ගස්කොට වෙච්ච දස්කොට චච හරිකන තහමගේ ඔලිේදමටේ සිතයම දස්කොන් රජ්ජුරුව මැරවා කියලා කියනවා මේ බිසවත්තෙක්ක ඉන්ඳරලා ඊට පස්ස නිසකසාදැම ලෙව කෙරාලා කියනවා ලෙව්කෙරාලගේ පැත්තේ තවකට්ටේ හිටිය කියනවා ලෝක කෙරලා පිටහල්කර දස්කොන්න මැරු හින්දයි රජතුමා කියලා කියනවා ඔ ඉති අසානේද වෙන්නේ සරිය ොඩ තෙරුන්නාන්ේ ගාතනය කරන අරයන්ද්‍ර සිහරයත්තුමා ගස්කොන්ගේ ගස්කොන්ගේ වරන ඩක්කයන් න කියලා ඉට පස් ගස්කෝන්ගේ හිස සාදමයි කියලා ෙව්කෙරලා මාකෙල්වලට පිටත්ම රර ද ඕක කියවාගෙන යනකොට තවදුරටත් කියේවාගෙන කියේවාගෙන යනකොට. අසානයේදී තේනනිෙ මොකදේක වාර්තාගත වෙලා විද්වත්වක සාකච්චා කල්ලත් තියනවා. ගස්කොන් හරිම කෙලිල්ලොල් ස්ට්‍රීන්ට ප්‍රිය විනෝදකාමී කෙනෙ හබැයි රජුරන්ගේ අත්තේශය සිත දිනාගත්තක කෙනෙක් නරේන්දරසිහ රජතුමාගේ එනිසාහුට මාල්ගේ ඕනතර හැසරට දෙවල් තිබුණා එතකට ඉතිංඒ ප්‍රමිලලා බිසෝ එක් තිං විහිළුතාලු කිරීම් කවිල්ලිවිමෝද හෝ හොඳ කව හරි ප්‍රමිල්ලා දේවී වෙනෙන්ලිය පුක්කාවී එහම තිබුණා ඉතින් මේක කෞුද ගස්කොන් ගොන්සල් වෙස්පේතුමායික් බොහම කිටු සම්බන්ධයක් තිබෙන ඒවාගේම රජු ගස්කොන්ට බොහොම ආදරය කලාක් එත ගස්කොට පපුෘතු ේසි වාාාවහන්ට පුළලුව ලුවන් ්‍රරන්ස වුණට පරන්ස වුණට පුතුති කකිසි බාාවත් පුලන් එතකොට මේ ගස්කොන්ව නොරිස්සන පිරිසක්කහිටයා ස්වාමීන් වහන්සේලා සහ ප්‍රබෝරු හරිස ඔතනින් විරාමයකට ඇඩුෙනවා අපි විරාමයකට ගියාට ගස්කොන් හිසගැසුන් කෑවා ඒ ප්‍රපංචේ තමයි මේ කතා කර කරෙහින්න මේ අපි දන්න කතන්දරයට වඩා අපි දස්කොන් ප්‍රමිලා ගැන අපි ගී සසිදු ලිව්ව කතන්දරයට වඩා වෙන ඉතිහාස වතලක් දැන් අන්නවිට ඩිස්්‍රිහිර මතවමෙන් තියෙනවා ඒ කහ ගන්න පුළුවන් ැඳදිල ඉන්න ඊලඟ විරාවෙන් පසුව.